අමුතු වීඩියෝ අපි හැමදාමත් ඔයාලට වටින කියන වීඩියෝවක් අරගෙන එනවනේ. ඉතින් මේ අදත් අරගෙන එන්න ලෑස්ති වෙන්නේ ඉතාමත් වටින කියන පුද්ගලයෙක් ගැනයි. ඔහු නමින් කලාකරුවෙක්. ඒ වුණාට ඔහුගේ අතීත කතාව පිළිබඳව ඔබ නොදන්නවා වන්නට පුළුවන්. මේ ඔහු ගැන කතාව ඉදිරිපත් කරන්නටයි සූදානම් වන්නේ මේ හේමසිරි ලියනගේ. ඉතින් ඔබ මේ දවස්වල කරන අලුත් නිර්මාණ කටයුතු මොනවාද? මම මේ දවස්වල විකාශනය වන නිර්වාණ කියලා ටෙලි නාට්‍යයේ රූගත කිරීම් වලට සහභාගී වෙනවා. ප්‍රසන්න ජයකොඩි අධ්‍යක්ෂණය කළ සොඳුරු දඩයක්කාරයා චිත්‍රපටයට ඔබ රංගනයෙන් දායක වුණා. ඒ නිර්මාණය ගැන සහ ඒට ලැබෙන ප්‍රතිචාර ගැන මොකද හිතන්නේ? මේ චිත්‍රපටය මට දැනෙන විදිහට හොඳ ප්‍රතිචාර ලැබිය යුතු චිත්‍රපටයක්. තවම ප්‍රදර්ශනය ආරම්භ කරලා දවස් කීපයයි. මේ දවස් කීපය තුළ සැලකිය යුතු හොඳ ප්‍රතිචාරයක් තිබෙනවා. මම මේ චිත්‍රපටය දකින්නේ වෙනස් විදිහටයි. සයිමන් නවගත්තේගමගේ දඩයක්කාරයා නම් නවකතා වැසුරෙන් තමයි මේ චිත්‍රපටය නිර්මාණය කරලා තියෙන්නේ. සයිමන් නවගත්තේගමත් ටිකක් ගැඹුරෙන් ජීවිතයේ යම් යම් දේ දකින කෙනෙක්. මේ චිත්‍රපටියෙත් ඒ දැක්ම තියෙනවා. ප්‍රසන්න ජයකොඩි හොඳ චිත්‍රපටි කරන කෙනෙක්නේ. මේ චිත්‍රපටියත් ඒ වගේම බොහොම කලාත්මක විදිහට ගැඹුරක් ඇති දර්ශනයක් ඇති චිත්‍රපටයක් විදිහට තමයි මම හඳුන්වන්නේ. මේකේ දැක්මක් තියෙනවා. සාමාන්‍ය චිත්‍රපටයකට වඩා ඒ දැක්ම හරිම ප්‍රබලයි. චිත්‍රපට විවිධ වර්ගයේ චිත්‍රපටි ලෙස බෙදන්නට පුළුවන්නේ. මේ චිත්‍රපටිය කාව්‍යයක් විදිහට තමයි මම දකින්නේ. සයිමන් නවගත්තේගමගේ මේ ලියවිලි හරි කාව්‍යමයි, හරි දාර්ශනිකයි. ඒ ගුණාංගය මේ චිත්‍රපටය තුළ තියෙනවා. ඒ නිසා මේ චිත්‍රපටය නරඹන්න කියලා මම ඔයාලට ආරාධනා කර සිටිනවා. ඉතා සුළු රංගන ශිල්පීන් පිරිසකගෙන් තමයි මේ කතාව ගොඩ නැංගෙන්නේ. එහෙම නේද? ඔව්, මේ චිත්‍රපටයේ ඉතා සුළු පිරිසක් තමයි රඟපාන්නේ. මම රඟපාන්නේ හාමුදුරු නමකගේ චරිතයක්. කැලෑ පරිසරයක තමයි මේ චිත්‍රපටය නිර්මාණය කරලා තියෙන්නේ. සයිමන් නවගත්තේගම මේන් කියන්න හදන්නේ දඩයක්කාරයා සත්තු දඩයම් කරනවා, හාමුදුරුව මිනිස්සු දඩයම් කරනවා කියලයි. එහෙම දැක්මක් තමයි මේ නිර්මාණයේ තියෙන්නේ. ප්‍රසන්න ජයකොඩි මේ පරිසරය ඇසුරෙන් සංසාරයේ ගොඩනංවනවා. ඒ අනුව මම දකින්නේ මෙහි දඩයක්කාරයා කියන්නේ සංසාරයයි. මිනිස්සු, ගැහැණු, ළමයි ජීවිතය ඇතුළත දාගෙන සංසාරයේ විසින් සියල්ල දඩයම් කරනවා. එහෙම අරුතක් ගේන තමයි ප්‍රසන්න ජයකොඩි මෙම නිර්මාණය කරලා තියෙන්නේ. ප්‍රසන්න මේ චිත්‍රපටියේ පරිසරයට ලොකු තැනක් දීලා තිබෙනවා. සංසාරය ගැන යමක් වටහා දෙන්නයි ප්‍රසන්න උත්සාහ කරලා තියෙන්නේ. මේකේ සමහර තැන් ඉතාම භයානකයි. ගැඹුරුයි, කළුවරයි, එළියයි, අලංකාරයි. මේ හැම දෙයක්ම සංසාරය තුළ තියෙනවනේ. ඒ නිසා ඒක ඇත්තටම හොඳ නිර්මාණයක්. සයිමන් නවගත්තේගම මෙන්ම RR සමරකොණ්ඩ ඔබගේ සමකාලීනයන්. ඔවුන්ගේ ඇසුර ඔබට අද දැනෙන්නේ කොයි වගේද කියලා කිව්වොත්, ඔව්, RR සමරකෝන් මම ඇසුරු කරලා තියෙනවා. සයිමන් නවගත්තේගමත් මම ඇසුරු කරලා තියෙනවා. හැබැයි ඒක ලොකු ළඟ ඇසුරක් නෙවෙයි. සමකාලීනව මේ ක්ෂේත්‍රයට ආපු අය විදිහට අපි බොහොම හිතවත්. මට තාම මතකයි 1968 වසරේදී නාට්‍යකරුවෙක් විදිහට මම ප්‍රසිද්ධ වුණේ. එතකොට දවසක් සයිමන් මා ළඟට ඇවිත් මචං, හේමසිරි, ටෙලි නාට්‍යයක් පැය කීයක් විතර දිග වෙන්න ඕනිද කියලා ඇහුවා. ඒ වෙලාවේ මම සනී, එහෙම කාලයක් නැහැ. ඉල්ලන කාලේ තමයි නාට්‍යයට අදාළ කාලය වෙන්න ඕනි කියලා කිව්වා. ඊට පස්සේ තමයි සයිමන් නවගත්තේගම සුභ සහ යස වේදිකා නාට්‍ය නිර්මාණය කළේ. මම මුලින්ම නිර්මාණය කළේ සුදු ඇතා කියලා පාසල් නාට්‍යයක්. ධර්මසිරි මගේ ඒ නාට්‍යෙන් තමයි ශ්‍රේෂ්ඨයට පිවිසුනේ. ඔබේ ගම්පලාත බුලත් සිංහල, අපිට ටිකක් ඔබේ පෞල් විස්තර ගැන කියන්නකෝ. ඔව්, බුලත් සිංහල කියන ආසන්න නාගොල්ල ගමේ තමයි මම ඉපදුනේ. ඒක බොහොම පිටිසර ගමක්. මගේ අම්මයි තාත්තයි ජීවත් වුණේ ගොවිතැන් කරලා. එච්චර සරු පවුලක් නම් නෙමෙයි. හැබැයි මගේ අම්මට දරුවන්ට උගන්වන ලොකු වමනාවක් තිබ්බා. අම්මා ඒ කාලේ මොනිටර් විභාගයේ සමත් වෙච්ච කෙනෙක්. ඒ කාලේ මොනිටර් විභාගයේ සමත් වුණාම ගුරුපත් වීමකුත් ලැබෙනවා. හැබැයි අම්මා ලැජ්ජාවට ගුරුපත් වීම බාරගෙන නැහැ. ඊට පස්සේ අම්මා මගේ තාත්තාව විවාහ කරගෙන තියෙනවා. එතෙන් පස්සේ ඇය හොඳ මවක් වගේම හොඳ ගෙවිලියකුත් වුණා. තමන්ට නොලැබුණු තැනට තමන්ගේ දරුවන්ව යවන්නට අම්මට ඕන වුණා. අපේ ලොකු අයව කළුතර විද්‍යාලයට යවුවා. මට මතකයි ඒ කාලේ ඉස්කෝලේ ඉගෙන ගන්නවාට මාසෙට රුපියල් 750ක් විතර වියදම් වුණා. රුපියල් 750ක් කියන්නේ ඒ කාලේ ලොකු මුදලක්. මට අක්කයි අයියා කෙනෙකුයි හිටියා. ඒ අයට වැඩිදුර ඉගෙන ගන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. පවුලේ ඉගෙන ගත්තේ මම. මට බාල මල්ලි කෙනෙකුත් හිටියා. මට උගන්වන්න ඕන නිසා මල්ලි වැඩිදුර ඉගෙන ගත්තේ නැහැ. 11 වසරෙන් පස්සේ මල්ලි ඉගෙනීම අතහැරලා ගේ ඉස්සරහා පොඩි සිල්ලර කඩයක් දාගත්තා. ඒකෙන් මට විශ්වවිද්‍යාලයේ වියදම් වලට මුදල් දුන්නා. ටික කාලයකට පස්සේ මල්ලිට ග්‍රාම සේවක පත්වීමක් ලැබුණා. මම ඉගෙන ගත්තේ හොරණ විද්‍යාරත්න පාසලෙන්. ඒක පිරිවණක්. ඒකේ හාමුදුරුවන්ට උගන්වන අංශයකුත් ළමයිට උගන්වන අංශයකුත් තිබ්බා. හොරණ විද්‍යාරත්න පිරිවණෙන් ඉගෙන ගත්ත මම විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. රංගන ජීවිතයට ඇතුළත් වීමට පෙර ඔබ ගුරුවරයෙක්. මුලින්ම ගුරුපත් වීම ලැබුණේ කොහෙටද? ඒකත් හරි අපූරු කතාවක්.
හොරණ විද්‍යාරත්න විද්‍යාලය ඉගෙනගෙන විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසුව මට මුලින්ම පත්වීම ලැබුණේ මම ඉගෙනගත්ත හොරණ විද්‍යාරත්න පිරිවරටමයි. ඒ වෙද්දී පාසලේ විදුහල්පති තනතුර දැරුවේ හාමුදුරු නමක්. උන්වහන්සේ මට කතා කරලා මෙහි ඇවිත් වැඩ කරන්න, හවස්වරුවේ නාට්‍ය කරන්න කියලා කිව්වා. ඉතින් හවස්වරුවේ මම නාට්‍ය උගන්වන්න තමයි වැඩිපුර කාලය ගත කළේ. උදේවරුවේ මම අනිත් විෂයන් ඉගැන්නුවා. මම ධර්මසිරිට ආර්ථික විද්‍යාව විෂය ඉගැන්නුවා. හවසට පාසලේදී නාට්‍ය ඉගැන්නුවා. එහි ප්‍රතිඵලයක් තමයි සුදු ඇතා කියන නාට්‍ය. ඉස්කෝලේ ඉගෙන ගන්න කාලෙත් මට හොඳට චිත්‍ර අඳින්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, ඒ කාලේ මට කවි ලියන්නත් පුළුවන්, සින්දු කියන්නත් පුළුවන්. ඒ හැමදේම කරලා අවසානයේ නාට්‍යකරණයට නැඹුරු වුණා. මට තාම මතකයි එක අවුරුද්දක අපේ නාට්‍ය පාසලේ තරඟෙන් හොඳම නාට්‍ය බවට පත් වුණා. ඒ වුණාට ඒ කාලේ හිටපු අධ්‍යාපන ඇමති වේදිකාවට පැමිණ අපිට ප්‍රශංසා කරලා අතට අත දීලා ළමයින්ට ප්‍රශංසා කරලා ගිහින් පහුවදා ඉඳන් ඒ නාට්‍ය විරුද්ධ වුණා. ඕක තමයි ඉතින් ඔය අපූරු කතාව. ඇයි එහෙම වුණේ? වෙනදට හැම අවුරුද්දකම තියෙන නාට්‍ය උළෙලවත් තෑගි ප්‍රධානෝත්සවයක්වත් තිබිලා නැහැ. ඒකට හේතුව වුණේ මගේ නාට්‍ය තේරුණ එකයි. මගේ නාට්‍යයට එහෙම අසාධාරණයක් වෙද්දි මම සුදුවැතා නාට්‍ය රට පුරා පෙන්නුවා. මම මේ නාට්‍යයෙන් පෙන්නුම් කළේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයයි. මගේ හැම නාට්‍යයක්ම දේශපාලන නාට්‍යයක් වුණා. මම 1975 නරියාසා කේජු කියලා නාට්‍යයක් කළා. ඒක ඒ වසරේ රාජ නාට්‍ය සම්මාන උළෙලේ හොඳම නාට්‍ය වුණා. ඒ නාට්‍යයත් පස්වතාවක් හමුදාවටත් පොලිසියටත් පෙන්නලා තමයි වේදිකාගත කරන්න අවසරයක් ලැබුණේ. නාට්‍ය ඔස්සේ රටේ පවතින දේශපාලන තත්ත්වය ප්‍රදර්ශනය වෙද්දී ඔබේ ගුරු වෘත්තියට පවා වරක තහනම් වුණා නේද? ඔව්, 1980 මගේ රස්සාව තහනම් කළා. ස්ට්‍රයික් කරපු නිසා අවුරුදු 4 මට රස්සාව නැතුව ඉන්න සිද්ධ වුණා. කලාවතල දේශපාලන තියෙන්න ඕනි කියන මතයක් මම ළඟ තිබුණා. මම උසස් පෙළ කරන කාලෙදිමයි ලොකුවට දේශපාලනය කළේ. පාසල් ශිෂ්‍යෙක් විදිහට මම දේශපාලනය කළා. ඒ කාලේ මම දේශපාලන නිසා හොඳ කතිකෙක්. හැබැයි මම පක්ෂයට බැඳිලා හිටියේ නැහැ. අපි දුප්පත් මව්පියන්ගේ දරුවන්නේ. විශ්වවිද්‍යාලයේ දක්වාම අපිට ඉගැන්වුවේ සාමාන්‍ය මිනිස්සු. කුලී වැඩ කරන මිනිස්සුන්ගෙන් පවා අපි ඉගෙන ගත්තා. ඒ අයට සේවයක් කරන්න ඕනේ කියලා මම දේශපාලනය කරන්න හිතුවා. හැබැයි ඒ ගැනත් කලකිරිලා අවුරුදු ගාණක් මම දේශපාලනය සම්බන්ධ කිසිම දෙයකට සම්බන්ධුනේ නැහැ. දේශපාලනය මට එපා වෙලා තිබ්බේ. ගුරු වෘත්තිය තහනම් කරද්දි මට දරුවෝ 4 හිටියා. ඒ මගේ ලොකු පුතා සෞම්‍ය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින කාලයයි. මගේ බිරියත් ගුරුවරියක්. හොඳ වෙලාවට ඇය ස්ට්‍රයික් කළේ නැහැ. ඒ නිසා මගේ රස්සාව තහනම් කළාට නෝනාගේ රස්සාව තිබ්බා. ඒ කාලේ එයා ඉගැන්නුවේ පැල්මඩුල්ල ප්‍රදේශයේ පාසලකයි. හොරණින් උදේ පාන්දර 5 ගිහින් ආයේ ගෙදරෙද්දි 5:30 විතර වුණා. ඒ නිසා ස්ට්‍රයික් කරපු කාලේ මම ළමයි 4 බලාගෙන ගෙදරට වෙලා හිටියා. ඊට කලින් දරුවන් බලාගන්න කෙනෙක් හිටියට මගේ රස්සාව නැතිවීමත් එක්ක එයාට ගෙවන්න පුළුවන්කමක් තිබ්බේ නැහැ. දරුවෝ බලාගත්ත නිසා ඒ වසර 4 පුරාම නාට්‍යවලට සම්බන්ධ වීම මගේ අතින් ගිලිහිලා තිබුණා. මට නළුවෙක් වීමේ අදහසක් නම් කොහෙත්ම තිබුණේ නැහැ. හැබැයි මගේ නාට්‍යවල මමම රඟපෑවා. මට රඟපෑමට වඩා හොඳ නාට්‍යකරුවෙක් වෙන්න ඕනේ උනේ. හොඳ නාට්‍යකරුවෙක් වෙන්න නම් නිරන්තර අභ්‍යාස කරන්න ඕනේ. ඒ අභ්‍යාසවල යෙදෙන්න මට පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒ නිසා ඒක මගේ අතින් ගිලිහිලා නළුකමට මාව තල්ලු වෙලා ගියා. ඒකත් තනකුනේ නැහැ ඉතින්. නළුකම කියන්නේ හැම නිර්මාණයකදීම ඉස්සරහින් ඉන්න කෙනා. සොඳුරු දඩයක්කාරයා නිර්මාණයේදීත් සයිමන් නවගත්තේමගේ පොතේ ලියවලා තියෙන හාමුදුරුව වගේම මම රඟපාලා තියෙනවා කියලා සමහරු කියනවා. ඔබ රඟපෑ අඹයාලුව ටෙලිනාට්‍යයේ ගල්බණ්ඩාගේ චරිතයත්, අසල්වැසියෝ නාට්‍යයේ අයිනෝද ලෝ පුතා කියන පෝල් මහත්තයාගේ චරිතයත් තවමත් අපිට හොඳට මතකයි. මම මුලින්ම කරපු නාට්‍ය තමයි අඹයාලුවෝ. ඊළඟට කරපු නාට්‍ය තමයි අසල් වැසියෝ. ඒ චරිත දෙක හාත්පසින්ම එකිනෙකට වෙනස් චරිත දෙකක්. තවමත් ගම්වලට ගියාම මට ගමේ මිනිස්සු අයි නෝද ලෝ කියලා කියනවා. ඒ කාලේ මිනිස්සු මගේ නමට වඩා අයි නෝද ලෝ පුතා කියලා තමයි කියන්නේ. මට අඹයාලුවෝ පිටපත දීලා සුදත් දේවප්‍රිය අයියේ මේ කතාව අපි කරමුද කියලා ඇහුවා. ඒ වෙලාවේ මම මට ඕවා දැන් තේරෙන්නේ නෑ මල්ලි, කරන්නත් බෑ, කවුරු හරි හොයාගන්න කියලා කිව්වා. සුදත්ගේ වදේට තමයි මම අඹයාලෝ කරන්න ගත්තේ. ඒකේ ගෞරවය සුදත්ට ලැබෙන්න ඕනේ. ඊට පස්සේ මම දිගටම නළුවෙක් වුණා. මෙම නළුකම නිසා මම ජීවිතෙන් පැරදුනේ නැහැ. මේ නාට්‍ය රංගපෑමෙන් තමයි දරුමල්ලන්ගේ අධ්‍යාපන කටයුතු කරන්න පුළුවන් වුණේ. නැත්තම් ගුරුවරයෙක් විදිහට ලැබුණු වැටුපෙන් මේ දේවල් කරන්න ගොඩාක් අමාරුයි. ඔබේ ආදරණීය බිරිඳ සහ දරුවන් පිළිබඳව අපි කතා කරමු නේද? මම විවාහ වුණේ මගේ මාමගේ දුවත් එක්ක. පුංචි කාලේ ඉඳන් අපි දෙන්නගේ දැන හැඳුනුකමක් තිබුණා. පසු කාලයේදී ඒක විවාහයක් දක්වා දුර දිග ගියා. මගේ බිරිය කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධි ධාරිණියක්. ඇයගේ නම කුසුමා ලියනගේ. එයත් ගුරු වෘත්තිය කරලා දැන් විශ්‍රාමිකව ඉන්නවා.
අපිට පිරිමිත් දරුවන් හතර දෙනෙක් ඉන්නවා. ලොකු පුතා සෞම්‍ය ලියනගේ, එයා දැන් මහාචාර්යවරයෙක්. දෙවැනි පුතා සමන් ලියනගේ, එයා චිත්‍ර ශිල්පියෙක්. තුන්වැනි පුතා ආලෝක ලියනගේ, එයා එංගලන්තයේ විශේෂඥ වෛද්‍යවරයෙක්. හතරවැනිය ඉන්ද්‍රචාපා ලියනගේ, රාජ්‍ය පරිපාලන හා දේශපාලන සම්බන්ධ විශේෂ උපාධිධාරියෙක්. හැබැයි කවදාවත් රස්සාවකට ගියේ නැහැ. සංගීතය පැත්තෙන් ඉදිරියට ගියා. දරුවන් හතර දෙනා ගැනව මටයි බිරියටයි ගොඩාක් සතුටුයි. දරුවන් හතර දෙනාම දැන් විවාහකයි. සෞම්‍යටත් දැන් පුතාලා දෙන්නයි. සමන්ට දුවෙක් ඉන්නවා, ආලෝක පුතාට චූටි පුතෙක් ඉන්නවා. මේ දරුවන් දිහා බලාගෙන දැන් මං සැහැල්ලුවෙන් සතුටින් ඉන්නවා. ඉතින් ඔබගේ මේ ජීවිත කතාව අපිත් සමග බෙදා හදා ගැනීම සම්බන්ධයෙන් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඔහු පිළිබඳව නොදත් කරුණු ඔබට අද අපි අමුතු වීඩියෝ තුලින් අරගෙන ආවනේ. ඉතින් මේ ගැන ඔයාලට තවත් කෙනෙකුට පෙන්වන්නට ඕන නම් අපේ වීඩියෝ ෂෙයා කරන්නටත් අමතක කරන්න එපා. එහෙනම් ආයෙත් මේ වගේ රසවත් වීඩියෝවක් අරගෙන මේ බලාපොරොත්තුවෙන් සමුගන්නම් මේ අමුතු වීඩියෝ. දිනපතා මෙවැනි වීඩියෝ බලන්නට කැමති නම් අමුතු වීඩියෝ අපිව මෙතනින් subscribe කරන්න. bell icon එක මත click කර අපගේ වීඩියෝ මුලින්ම නරඹන්නටත් එකතු වෙන්න.